අවාසනාවට ඇත්ත කතාවක්. දරුවෙගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන් යම් දෙයක් කරනවා නම් ඒ ආරක්ෂාව වෙනුවෙන් කරපු දේ මේ දරුවාගේ ජීවිතේ නැති වෙන්න හේතුවක් වුණා නම් ඒ තරම් අවාසනාවන්ත දෙයක් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තවත් නැහැ. ඉතින් අද ශ්‍රීෆම් මැදිරියට ඇවිත් තමන්ගේ දුවට වෙච්ච අවාසනාවට ඇත්ත කතාව බෙදා හදා ගන්නවා මිනුවන් ගොඩින් ආව අම්මා කෙනෙක්, ඒ වගේම තාත්තා කෙනෙක්. මට අම්මගේ නම කියන්න. මගේ නම කේ නීලට් නවරත්න. තාත්තගේ නම? මගේ නම ජයරත්න හිරුපිටිය. දූගේ නම මොකද්ද? නිෂාදි මහේසිකා ජයරත්න. නිෂාදි ගමේ ඉස්කෝලේ ඉස්සලම ගියේ? ඉස්කෝල තුංගට ගියා. ඉස්සරීම අපි හීන තියෙන අපේ පදිංචි තිබුණ ඉස්සලා ඉස්කෝලේ දෙක තුංගට තේරෙන්න යනකම් ගියා. දෙක තේරෙන්න යනකම් ගියේ. එතනින් අපි අස්කරගෙන ආවනේ වල්පොල පොඩි කනිෂ්ඨ විද්‍යාලයට. ඒකේ පහ වසරට විතරයි තිබුණේ. එතනින් පහ වසරත් හොඳටම පාස් වෙලා මේ ශිෂ්‍යත්වේ පාස් වුණා. ශිෂ්‍යත්වේ පාස් වුණේ නේ. ඒකට ලකුණු දෙකක් තුනක් මදි තිබුණා. ඒ ශිෂ්‍යත්වේ ගමන් ගණන් ගත්තේ නැහැ. මට සිස්සත් වැඩක් නැහැ කිව්වා. ඊට පස්සෙන් පීල්ලවත් ඉස්කෝලට ගිහින් ඒකේ ඉතින් සාමාන්‍ය පෙළලිනකම් ඉතින් හොඳට ඉගෙන ගත්තා. ඒකේ ගුරුවරු හරි ආදරේ අපේ දුවට. මේ ඉගෙන ගන්නත් පුළුවන් හැම එකකින්ම මේ එයා පළවෙනියා. ක්‍රීඩා කෙරුවත් එහෙමයි, විභාගේ හැමදේම ඉතින් හැම එකකින්ම එයා තමයි පළවෙනියා. මම දැක්ක ප්‍රගති වාර්තාව පන්ති පළවෙනියා. ඔව්. අර ඉස්කෝල තුනේම ගුරුවරු ආදරේ. මේ මිනුවන්ගොඩ ගියදා ඉඳලා තමයි එයා එක්ක. එයා නැතුණාට පස්සේ එයාගේ යාළුවා ආවනේ මලගෙදර. ඒ යාළුව තමයි කිව්වේ මේ ඇන්ටිව නිසාදිට ඉස්කෝලේ මිනුවන්ගොඩ ගියදා ඉඳලා වෙනස්කම් කිව්වා කෙරුවේ. ඉගැන්නුවේ නැහැ කිව්වා. උසස් පෙළ කරේ මොන විෂය ධාරාවෙන්ද? කොමස්. කොමස් කරුවේ. ඒ ඉතින් අලුත් ඉස්කෝලේට ගියාට පස්සේ යාට හුඟක් වෙනස්කම් වෙලා තියෙන්නේ. ඒ වෙනස්කම් වෙලා තියෙන්නේ මේ ඒ ඊර්ෂියාවටලු. මේ එක ගුරුවරයෙක් කිව්වලු, ටීචර් කෙනෙක් කිව්වලු මේ ඒ ළමයින්ට ඇහිලා තියෙන්නේ යාළුවන්ට මේ කෙල්ලෙක් අපිටවත් හැප්පෙන්න බෑ කිව්වලු. ඒ කියන්නේ එයා ඒ තරම් දක්ෂයි. ඒකයි හුඟක් වෙනස්කම් කරලා තියෙන්නේ ඊර්ෂියාවට. කියන්නේ අනිත් අයට වැඩි ඉහළින් යයි කියලා. පන්ති ළමයි හොඳයි. නිෂාදි අන්තිමට ඉස්කෝලේ ගිය දවසේ මොකද වෙලා තියෙන්නේ ඉස්කෝලේදී? එදානේ ක්‍රීඩා උත්සවය තිබුණේ. එතන තමයි ෆෝන් එක අරගෙන පන්ති චෙස නායිකාව ඉන්නවානේ. චෙස නායිකාව හොඳ කෝචින් ඉදලා තියෙනවා. ළමයි තුන් දෙනෙක්ගේ හතරකින් දෙන්නේ ෆෝන් අරන් තියෙනවා. අර ඉස්සෙල්ලා මල් ෆෝන් තුනක් හතරක් ගත්ත ළමෙන්ගේ ඒවා දීලා තියෙනවා. අපේ දුවගේ එක තමයි දීලා නැත්තේ. ඊට පස්සේ ඉතින් අරන් ප්‍රින්සිපල් මැඩම්ට දීලා තිබුණා. ඊට පස්සේ දවසේ සිකුරාදා ඉස්කෝලේ ගියේ නෑ අමාරු වින්දන්. ආයේ සෙනසුරාදා ඉදිරියට සඳුදා තුනේම මේ සවුන්දත් නිවාඩුවක් තිබුණා රජේ. ඊට පස්සේ අඟහරුවත් තමයි ආයේ ඉස්කෝලේ දීුණේ. ඇයි ඉතින් අම්මේ මේ ඉස්කෝලෙන් තහනම් කරලා තියේදී ජංගම දුරකථන ගේන්න එපා කියලා නිෂාදිය ජංගම දුරකථනයක් ඉස්කෝලේට ගෙනිච්චේ? ඒ ගෙනිච්චේ දා ඉස්කෝලේ නෙමෙයි. ඉස්කෝලේ නෙමෙයි ගෙනිච්චේ. මේ ක්‍රීඩා උත්සවය තිබුණේ වෙන මේ වහයක පිට්ටනියක. ක්‍රීඩා උත්සවය අර වැගෝවේ ක්‍රීඩා උත්සවය තිබුණේ. එදා විතරයි ගෙනිච්චේ. මේ රෑවුණොත් කෝල් එකක් දෙන්න දෙන්නම්. නැත්තම් ඊට ඉතින් කවදාවත් ඉස්කෝලට ෆෝන් අරන් ගියේ නෑ. බස් එකේ මම බහිනා දාන තියෙනවා කිලෝමීටර් එකමාර දෙයක් විතර කිට්ටුව. ඒ ටික පයින් යන්න ඕනේ. පයින් යන්න. ඔව්. නෑ එක ප්‍රදේශයක් තියෙනවා මට ටිකක් කරුවලයි. අම්මා කෙනෙකුටත් නෑට පාර යන්න බයයි ඉඳනවා. මේ මොකද තනියෙන් යනකොට කරුවලයිනේ. මේ පෙලක් අයගෙන් කියන කඩා ගන්නවා. දැන් රෑවලා යනවා නම් එහෙම තාත්තම මේ එනකොට රෑ වෙනවා කියලා නම් මට කියනවා. මේ එතකොට මම හන්දියේ ඉන්නවා. බස් එකෙන් බහිනකොට කෝල් එකක් දුන්නාම මට එන්න පුළුවන් හන්දියට. ඒකට මේ ඒ ගණන් දෙන්නේ. ඇයි නිෂාදිගේ ෆෝන් එකේ අසභ්‍ය පින්තූර තිබුණයි කියලා මේ විදුහල්පති නිය කියලා තියෙන්නේ? අපේ දරුවත් එක්ක තියෙන කේන්ති එකට හරි මුගට හරි කිව්වත් දන්නේ නැහැ. දැන් පොලිසියනොත් කියනෝනේ මේ පොලිසියනොත් බැලුවානේ ෆෝන් එක දුන්නෙම නැහැ කියලා. ඉස්කෝලේ මඩ ළඟ තියාගෙන හිටියා. ඉස්කෝලේ මඩ ළඟ දෙන්නේ නැතුව. මම මරුණට පස්සේ තමයි මේ පොලිසියෙන් ගිහලා ෆෝන් එක ගත්තේ අත්වන උගොඩ. අම්මවයි නිෂාදිවයි දෙකපු ගමන් මොකද විදුහල්පති නිය කිව්වේ? ආ අම්මයි දුවයි ආවද කියලා ඇහුවා. ආයේ මොකටද කියලා ඇහුවා. ඒකන් මං කව මෙහෙමයි මැඩම් කවදාවත් ඉස්කෝලට අපි දුව ෆෝන් එක ගෙනලා නැහැ. මේ ක්‍රීඩා උත්සවය දවසේ ඉඳන් තාත්තට කෝල් එකක් දෙන්න ගෙනායි. මං එක්කුවා ඉතින් ඉස්කෝලට නෙමෙයි නේ ඉතින් අර ක්‍රීඩා පිට නිටනේ අරන් ගියේ මැඩම්. ඒකනකෝ යුනිෆෝම් එක පිටින් කුහට ගෙනාවත් ඒක වැරදි කිව්වා. අපේ දුව නොසැහැඬ ඇඬුවා මැඩම් ළඟ. හරියට ඇඬුවා මේ වතාවට විතරක් සමාව දෙන්න මැඩම් කියලා. මේ අඬන් කිව්වා බෑ දෙන්නේ වෙන ඉස්කෝලයක් හොයාගනින් උඹ මෙහෙමයි කියලා. ඒ වෙලාවෙත් කිව්වද අම්මට කිව්වද ෆෝන් එකේ අසභ්‍ය පින්තූර තියෙනවයි කියලා? ඒ වෙලාවේ තමයි කිව්වේ. කුණුහරප පින්තූර ඔහොමයි කිව්වේ. කුණුහරප පින්තූර තියෙනවා කියලා. ඊට පස්සේ මං කව පෙන්නන්න කියලා. විදුහල්පතිතුමියට පුළුවන් උනාද ඒක පෙන්නන්න? බෑ. ෆොටෝ කෑලි හතරක් තුනක් පිරිමි ළමයි දෙන්නෙකුගේ, අපේ දුවගේ, අර අපේ පොඩි පුතාගේ. මේ එච්චරයි තිබුණේ. ඉතින් මං කවුද පිරිමි ළමයි දෙන්න? ඉස්කෝලේ පන්ති යාළුවෝ. නිෂාදිට ප්‍රේමවන්තෙක් හිටියද? ඔව් ඔව්. ප්‍රේමවන්තෙක් හිටියට එයා ඉතින් අපි දන්නවා එයා එක්ක මේ සම්බන්ධතාවක් තියෙනවා කියලා. ඒ වුණාට එයාගෙන් වැරද්ද සිද්ධ වුණේ නෑ ඉතින්. නිෂාදිගේ අන්තිම දවසේ අම්මයි තාත්තයි ගෙදර හිටියේ නැද්ද? නෑ දෙන්නම හිටියේ නෑ. දෙන්නම වලට ගියානේ. මොකද එදා වෙලා තිබුණේ? එයා උදේ පාන්දර ඔක්කොම රෙදිත් හොදලා මල් පලවා ගන්න ඒවත් හිටෝලා නාලා
මේ ගීදර දොර අතු ගාල ඔක්කොම කරලා බිලි පැදින අලු ටික ඉඳන් අයින් කරලා බලන් හොදලා ඔක්කොම කරලා දිලා තියෙන මොකද්ද හේතුව කියලා කියන්න බෑ මම දැන් මේක මේ වැටකින් හිටියුනේ මට පණිවිඩ හම්බෙනකොට දවල් 11ට 11යි කාඩ් විතර ඇදී තාතර මොකද ආව පණිවිඩේ මේ දුවට අමාරුයි මේ ස්පිටාල් එක ගියා මේ මට එන්න කියලා කිව්වේ මම ගියා ඇයි කියලා එහෙනම් මේ විස්තරේ මොකක්ද කියන්නේ මම පොඩ්ඩක් අමාරුයි පොඩ්ඩක් එන්න කියලා මත් හිතුවේ නැති මේ වහබිලා ඉදින් මේ කියලා හිතුවේ නැහැ ඒ තරම් ප්‍රශ්නයක් තිබුණ නැහැ නේ මං ඉතින් ඒකම තීවිල් එකේ මිනංගට මේ ස්පිටාල්ට ආවා එනකොට දෙකින් වහලා දැන් අපේ දරුවට පණ ගන්න බෑ ඉස්සර මේ සප්පිල් ගන්න කාලේ ඉගෙන ගන්න කාලෙත් අපේ ගුරුවරයෙක් ගැව්වට අපේ තමල තාත්තලා කවදාවත් ගුරුවරුන්ට බයින්ඩ කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ තව ගහලා උගන්නන්න කියලා දරුවෙකුට හොඳ යහමග යන්න මේ ක්‍රමයක් හරි ගතලා දෙනවා නම් ඒක තමයි මං පතන උතුම්ම දේ ශ්‍රී FM කනමැදිරි රාත්‍රිය වත්සලා 1